අපි මේ ඇප් එක නිර්මාණය කරන්නේ toy collection app එකක් විදිහට. මෙතන home screen එකේ display වෙන ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් තෝරන්න ඕනේ. තෝදලා check button එක click කරාම මේ ළමයා ළඟ දැනට කා කීයක් තියෙනවද dolls ලා කීයක් තියෙනවද කියලා display වෙනවා. මේ තියෙන toys ගණනට වඩා toys එකතු කරන්න අවශ්‍ය නම් ඉදිරියෙන් තියෙන add button එක click කරන්න පුළුවන්. එතකොට display වෙන toys සංඛ්‍යාවත් ඊට අනුරූපව වෙනස් වෙනවා. මේ app එක සඳහා toy collection එකේ data ඇතුළත් කරලා table එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. මීට කලින් පාඩමේදී ඉගෙනගත්ත data වලට ගිහින් data library එකේ තියෙන table එකක් මේ app එකට import කරගන්නේ කොහොමද කියලා. නමුත් මේ පාඩමේදී ඒ විදිහට data library එකෙන් table එකක් import කරගන්න බෑ. අපිට අලුතින් table එකක් නිර්මාණය කරගන්න වෙනවා. අපි බලමු මේ table එක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මම මෙතන data මත click කරනවා. Data browser කොටසේ table name සඳහා අපි නිර්මාණය කරන්න යන table එකේ නම ලබා දෙනවා. අපි type කරමු toys collection කියලා. මේ වචන type කරපු විදිහ වගේම capital simple අකුරු භාවිතා කරන තියෙන විදිහ හොඳට බලාගන්න. Toy කියන වචනේ T අකුරත් doll කියන වචනේ D අකුරත් capital අකුරු. ඔයාලත් මේ විදිහටම නම ලබා දෙන්න ඕනේ. මෙතනදි විතරක් නෙමෙයි table එකේ අනිත් ස්ථානවලදීත් මේ ගැන සැලකිලිමත් වෙන්න. දැන් මම මෙතන තියෙන add button එක click කරනවා. හොඳයි. දැන් අපිට පුළුවන් table එක නිර්මාණය කරන්න. Name, car, doll විදිහට මට columns තුනක් අවශ්‍ය වෙනවා. දැනට මෙතන තියෙන්නේ column 1 කියලා. එක column එකක් විතරයි. මේ column එක මම name කියලා වෙනස් කරගන්නම්. ඊළඟ තීරුවේ තියෙන එකතු කිරීමේ ලකුණ උඩ ක්ලික් කරලා මම තව කොලම් එකක් එකතු කරගන්නවා. මේ කොලම් එකේ නම කොලම් 2 ඉවත් කරලා කා විදිහට ලබා දෙනවා. නැවත කලින් විදිහටම මේ එකතු කිරීමේ ලකුණ උඩ ක්ලික් කරලා තවත් කොලම් එකක් එකතු කරගන්නවා. මේ කොලම් එකේ නම ඩෝල් කියලා ලබා දෙනවා. බලන්න මේ කොලම්ස් තුනෙම නම් වල මුල් අකුර capital හොඳයි. දැන් මේ table එකට දත්ත ඇතුළත් කරන්න පුළුවන්. මම name එක සඳහා Joey කියලා ලබා දෙනවා. Joey කියන්නේ වචනයක්. වචනයක් නම් අපි string variable එකක් විදිහට ලබා දෙන්න ඕනේ. ඒ නිසා මෙතන පෙරලි කොමා තුල Joey කියලා ලබා දුන්නා. කා කියන column එකේ බිංදුව type කරලා doll column එකෙත් බිංදුව type කරනවා. මේ පේරියට දත්ත ඇතුළත් කරගන්න අවසන්. දැන් add row button එක click කරලා ඔයාලට පේනවා මම දත්ත ඇතුළත් කරන පේලිය table එකට එකතු වෙලා අලුතෙන් දත්ත ඇතුළත් කරන්න තවත් පේලියක් ලැබිලා තියෙනවා. මෙතන name එක Ross කියලා පෙදලි කොමා තුල ලබා දෙනවා. කලින් වගේම car සහ dolls සඳහා බිඳුව ලබා දෙමු. හරි. දැන් table එක නිර්මාණය කරගෙන අවසන්. මම නැවත මෙතන තියෙන back to data මත click කරනවා. දැන් අපිට පේනවා අපි add කරගත්තු table එක data tables කොටසේ display වෙනවා. දැන් අපි data import කරගෙන අවසන්. මම නැවත code මත click කරනවා. දැන් අපි code එක නිර්මාණය කරමු.